පුතේවාලට ගුත්තිල කාව්‍ය සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳ සහයක් ලබා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ මාලාව නරඹලා ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් පුතේ ගුත්තිල කාව්‍ය 10-11 ශ්‍රේණි සඳහා නිර්දේශිත පොත තුල අපිට පළවෙනි කවිය පටන් ගන්නේ වැත්තාවේ හාමුදුරුවෝ හිතාමතාම සිදු කරන දෙයක් තමයි ලඝු අකුරු දෙකක් සහ ගුරු අකුරකින් යුක්තව ඒ කියන්නේ වායු ගණයෙන් යුක්තව තමන්ගේ නිර්මාණය ආරම්භ කිරීම. අපි බලමු එය කොහොම සිදු වුණාද කියන එක. සිය පින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන්ති ලෝ ගුරු. තුන් ලෝකේටම ගුරුවරයා වූ අපගේ ශාස්ත්‍රූන් වහන්සේට වන්දනාමාන කරමින් ගුත්තිල නිර්මාණකරුවා වැත්තාවේ හාමුදුරුවෝ ඉතාමත්ම අපූර්වට මෙන්න මේ ආකාරයෙන් ගුත්තිල කාව්‍ය ආරම්භ කරනවා. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පාසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. ඔයාලට පේනා පුතේ ඉතාමත්ම නාට්‍යෝචිත ලෙස මෙම කවිය තුළින් ගුත්තිල ගාන්ධර්වයාගේ සම්ප්‍රාප්තිය හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මෙහි සඳ කියන විවිධාර්ථ පදය භාවිතා කරලා තියෙනවා. අපි සඳ කියන විවිධාර්ථ පදේ එහෙම නැත්නම් බහුවර්ථ පදේ අර්ථ ගත්තොත් චන්ද්‍රයා, කාන්තාව, මිතුරා, සැකය, අවස්ථාව, සන්ධි සඳ කියලා අපි හඳුන්වනවා. ඒ වගේම තමයි මෙම කවිය තුළ අස්නෙක කියලා තියෙන්නේ ආධාර විභක්තිය. ඒකට ආධාර විභක්තිය කියන්නේ යමක රඳා පැවැත්මට ආධාර වන්නේ ආධාර විභක්තියයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අපි විභක්ති පිළිබඳවත් YouTube නාලිකාව තුළින් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු. නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. තමන්ගේ හැකියාවේ තරම පිළිබඳව අනවබෝධයෙන් යුතුව මූසිල ගාන්ධර්වයා රජුගේ පාද නැමැති නෙළුම වන්දනාමාන කරලා පසෙකට වී සිටින අවස්ථාවේදී කියලා ඉදිරිපත් කිරීම තුළින්ම ඉතාමත්ම හොඳින් සහෘදයාට තහවුරු කරනවා මේ තුළ ඇති නාට්‍යෝචිත බව. ඒ වගේම තමයි පුරාණ සිංහලය කියමනක් තිබෙනව නේද ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන කියලා. තමන්ගේ තරම මූසිල දන්නවා නම් තරඟයට නොපෙමිණනවා කියන එක සහෘදයන් වන අපට සිතෙනවා. මෙම කවිය තුළ පදකමල කියලා කියන්නේ කාව්‍යමය රූපකාර්ථයක්. ඒ වගේම පදකමල කියලා කියන්නේ උපමාන පූර්ව පද සමාසයක් කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. සිතුවේමයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන්සුර පුරෙන් බැස අවුත් බෝසත් හුදිනවන ලෙස. ගුත්තිල බෝසතාණන් වහන්සේගේ අදහස අනිවාර්යෙන්ම ඉටුවන නිසා දෙව්ලොවින් බැස බෝසතාණන් වහන්සේගේ ජයග්‍රහණයේ විශේෂ පැමිණෙන අවස්ථාවේදී අපි අහලා දෙනවා මහබෝසතාණන් වහන්සේගේ අදහස අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. බෝධිසත්තාණං අදිප්පාය නාම ඉච්ඡන්ති කියලා සඳහන් වෙනවා. ඉතින් ඉතාමත්ම අපූර්ව ආකාරයේ සජීවී නිරූපණයක්, ඒ වගේම අවස්ථානෝචිත පදමාලාවක් භාවිතා කරගෙන ගලාගෙන යන ආකාරයෙන් කතාවක් ලෙස ඉදිරිපත් කරන්න වැත්තාවේ හාමුදුරුවෝ සමත්කම් දක්වලා දෙනවා. සුරපුරේ කියන්නේ මෙහිදි දෙව්ලොව. ඒකට සුරපුරේ කියන එක අවදි විභක්ති පදයෙන් තමයි ගොඩනගලා තියෙන්නේ. අවදි විභක්තිය කියලා කියන්නේ යම්කිසි සීමාවක් මායිමක් හඟවනවා නම් ඒක අවදි විභක්තිය කියලා අපි ඉගෙනගෙන තිබෙනවා. කැරමිනි බරේ
සින් සුර සැව් සුවහස් සුරන් සහ සහසැස් නොකැර සිටියේ අහස් කුසහිස්. සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දිව්‍ය සමූහයා මහබෝසතාණන් වහන්සේ සහ මූසිල ගාන්ධර්වයා නැත්තං ගදබා අතර ඇතිවන වීණා තරඟයේ අසිරිය නැරඹීමට සිය ගණනක් දිව්‍ය සේනාව සමග පැමිණ අහස් ගැබ තුල ඉඩක් නොතබා වැඩ සිටිනවා. ඉතින් මෙහිදී මිනිබරණ කියලා කියන්නේ මැණික් ආභරණ සුවහසක් යනු සිය දහස් ගණනක් කියන එක තමයි සුවහසක් කියලා කියන්නේ. සහසස් කියන්නේ සොර සන්ධියට අයත් පදයක්. සහසස් කියලා කියන්නේ සත් දෙවිඳුට. එමෙන්ම අන්‍යාර්ථ සමාසයක්. සහසක් සහසසක් ඇස්සැත්තේ සක්‍රය. මිනිබරණ කියලා කියන්නේ පරස්පර ලෝප සන්ධියට. සමස්ත කවිපන්තිය තුළම අතිශෝක්තිය අන්තර්ගතයි කියන එක අපිට පැහැදිලි වෙනවා. දෙදෙනම ඉඳ දෙපිට සහු සත සතන් තුටු කොට සුරගඳ මුන් ලෙසට පටන්ගෙන වෙන ගායනාවට. දෙදෙනාම වීණාතරඟය සඳහා සූදානම්ව සිටින අවස්ථාවේ සියලු ලෝසතන්ගේ සිස් සතුටු කරමින් දිව්‍ය ගාන්ධර්වයා මෙන් මහබෝසතාණන් වහන්සේ වීණා වාදනය ආරම්භ කළ අවස්ථාවේදී කියලා කවිය සඳහන් වෙනවා. මෙහි සඳහන් පරිදි සුරගඳ බවන්නේ පන්සිලු. පන්සිලු කියන්නේ පංචසික, එහෙම නැත්නම් කොණ්ඩගුලි පහක් බැඳගෙන ඇති දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍ය ගාන්ධර්වයා. අපි මේ ඉතුරු කොටස ඊළඟ වීඩියෝ පාඩම තුලින් බලාපොරොත්තු වෙමු. පුතේ ඔයාලා මට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සහයෝගය ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා.